සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම අලුත් එපිසෝඩ් එකක් කරන් ඇවිල්ලා තිනවා Creative Art LK YouTube channel එකෙන්. ඉතින් Photoshop ඉගෙන ගන්න කැමති හැමෝටම මේ වීඩියෝ එක follow කරන්න පුළුවන්. ඒ වගේම අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Photoshop use කරලා කොහොමද colorful splash effect එකක් create කරගන්නේ කියලා. ඉතින් splash effect එකක් කියුවම ඔයාලට කිසිම idea එකක් නැතුව ඇති මොකක් ගැනද මම මේ කතා කරන්න යන්නේ කියලා. ඉතින් Photoshop use කරන කෙනෙක් නම් use කරපු කෙනෙක් නම් සමහර විට මේ ගැන දන්නව වෙන්නත් පුළුවන්. ඉතින් color splash effect එක කියන්නේ ඔයාලට මේ දකින්න තියෙන image එකේ ඔයාලට පේනවා ඇති මුළු image එකම black and white වෙලා මේ girl ගේ dress එක විතරක් red color වෙලා තිනවා. ඉතින් මේක තමයි color splash effect එක කියන්නේ. Photoshop වල ගොඩක් most powerful effect එකක්. නමුත් පොඩි step කිහිපයක් use කරලා තමයි මේ effect එක create කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ වගේ effect එකක් කොහොමද create කරගන්නේ ඔයාගේ photo වලට. එකතු වෙලා ඉන්න දිගට මේ video එකත් එක්ක. මම SG Fernandez. ඔයාලට පුළුවන් social media වලින් මාව follow කරන්න Instagram, Facebook, Twitter, එවැගේම YouTube වලින් type කරන්න තියෙන Creative Art LK කියලා. එතකොට පුළුවන් ඔයාට ඕනම social media එකකින් මාව ඉක්මනින්ම හොයාගන්න. ඉතින් මම වෙනද වගේම Photoshop CC 2015 කියන version එක use කරනවා. මේ version එක ගැන පොඩ්ඩක් කිව්වොත් ඇත්තම හොඳ version එකක්. ඒ වගේම fast, ඒ වගේම සමහර option අපිට Photoshop previous versions වලට වඩා ටිකක් ලේසි කරලා තියෙනවා. මම මුලින්ම මගේ creation එකට අවශ්‍ය image එකක් open කරගන්නවා file open කියන option එකෙන්. ඒ වගේම ඔයාලට පුළුවන් control o කියන shortcut එක use කරලත් මේ window එකම ගන්න. මම මෙන්න මේ image එක open කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක color image එකක්. ඉතින් මට අවශ්‍යයි මේකේ background එක, ඒ වගේම skin එක black and white කරගෙන මේ dress එක විතරක් color තියාගන්න. ඉතින් මේකට මට ඔප්ෂන් දෙකක් තියෙනවා යූස් කරන්න. මම පළවෙනි ඔප්ෂන් එක explain කරලා අපි බලමු ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා. ඉතින් මම ලේ පැලට් එක පැත්තට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ලේ පැලට් එකේ මගේ ඉමේජ් එක ඕපන් වෙලා තියෙනවා බෑක්ග්‍රවුන්ඩ් කියලා. ඒ වගේම මේක ඉස්සරහින් ලොක් අයිකන් එකක් තියෙනවා. මට අවශ්‍යයි මේ ඉමේජ් එක මුලින්ම අන්ලොක් කරගන්න. මම ඒක නිසා මේ ඉමේජ් එක උඩ ඩබල් ක්ලික් කරගන්නවා. මේන වින්ඩෝ එක ඕකේ කරගන්න. ඊට පස්සේ මම මේ ඉමේජ් එක රීනේම් කරනවා. ඊට පස්සේ මට අවශ්‍යයි මේ බෑක්ග්‍රවුන්ඩ් එක ඒ වගේම ස්කින් එක බ්ලැක් ඇන්ඩ් වයිට් කරගන්න. ඒක නිසා මම තව කොපි එකක් ක්‍රියේට් කරගන්නවා බ්ලැක් ඇන්ඩ් වයිට් ලේ එකක්. ඉතින් මම මේකට කන්ට්‍රෝල් J ප්‍රෙස් කරලා කොපි එකක් ගන්නවා. ඔයාලට පේනවා ඇති ඔරිජිනල් කොපි කියලා මගේ කොපි එක ආවා. මම ඊට පස්සේ ඔරිජිනල් කියන ඉමේජ් එක සිලෙක්ට් කරලා ඒක බ්ලැක් ඇන්ඩ් වයිට් කරගන්නවා කන්ට්‍රෝල් Shift U කියන shortcut කියුස් කරලා. ඔයාලට පුළුවන් මේ ක්‍රියේෂන් එකේදී විතරක් නෙමේ ඕනම ක්‍රියේෂන් එකකදී ඕනම ඉමේජ් එකක් black and white කරගන්න control shift u කියන shortcut එක යූස් කරලා. ඒ වගේම ඔයාලට මේ layers ඉස්සරහින් බලා ගන්න පුළුවන් eyeball mark එකක් තියෙනවා. ඒ eyeball mark එක on off කරලා ඔයාගේ layers ඕනම වෙලාවකදී visible කරගන්නත් ඒ වගේම invisible කරගන්නත් පුළුවන්. මම මේ විදිහට color image එක invisible කරගෙන ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන්නේ මම black and white කරගත්ත image එක. ඊට පස්සේ නැවතත් color image එක visible කරගෙන මම color image එක select කරනවා මේ විදිහට. ඊට පස්සේ මට අවශ්‍යයි මේ red color එක තියෙන area එක විතරක් select කරගන්න. ඉතින් මම ඒකට menu bar එකේ තියෙන select color range කියන option එක use කරනවා. ඔයාලට ඊට පස්සේ මේ වගේ window එකක් එනවා. ඊට පස්සේ මෙතන side එකෙන් තියෙන color pickers 3ක් මම එකෙන් first color pick එක තෝරගෙන මේ විදිහට red color එක select කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් කලර් එක සිලෙක්ට් වුණාට මුළු ඩ්‍රෙස් එකේම කලර් සිලෙක්ට් වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන සිලෙක්ට් කරාම මේ අත තියෙන ඒරියා එකේ කලර් සිලෙක්ට් වෙලා නැහැ. මම මේකට කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දෙවනි කලර් පික එක තියෙනවා ප්ලස් මාක් එකක් එක්කලා කලර් පික එකක්. මම මේ කලර් පික එක සිලෙක්ට් කළා. මගේ ඉමේජ් එකේ ඇඩ් වෙච්ච නැති කලර්ස් මේ විදියට මට ඇඩ් කරගන්න පුළුවන්. මේ වගේ dark areas එහෙම තියනවා නම් ඔයාගේ image එකේ ඔයාලා ඒ තැන් බලලා select කරගන්න. සමහර වෙලාවට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ background එකත් select කරනවා මේ ක්‍රමයෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට පුළුවන් ඒක erase කරගන්න පස්සේ. ඊට පස්සේ මම මේ window එක okay කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් selection එකක් ඇති වෙලා තියෙනවා මගේ dress එක. ඒ වගේම background එකෙත් සමහර දැන් selection ඇවිල්ලා තියෙනවා. මම කිව්වනේ ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට පස්සේ පුළුවන් ඒක delete කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලේ පැලට් එකේ පහලින් තියෙන ලේ mask icon එකක් මෙන්න මේ වගේ. මම ලේ mask icon එක press කරනවා.
දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම සිලෙක් කරගත්ත කලර් ඒ කියන්නේ රෙඩ් කලර් එක තියෙන ඒරියා එක විතරක් view වෙලා අනිත් හරිය black and white වෙලා තියෙනවා. මේ black and white වෙලා ඔයාලට පේන්නේ මම මේ create කරගත්ත black and white layer එක. ඒ වගේම රෙඩ් කලර් එක විදියට ඔයාලට view වෙන්නේ මම create කරගත්ත layer mask එක. ඉතින් ඔයාලට පේනවා ඇති layer mask කියන්නේ මොකක්ද? ඒ වගේම color range වලින් උනේ මොකක්ද කියලා. ඉතින් මම දැන් කරන්න යන්නේ මට අවශ්‍ය නැති ඒරියා select උනා මේ color range කියන option එකෙන් මම ඒවා erase කරගන්න යන්නේ. ඔයාලට පුළුවන් මේකට brush tool එක තෝරගන්න. මෙතන brush tool එක තියෙනවා shortcut එක නැත්තම් B. ඊට පස්සේ මම brush tool එක අරගෙන මේ වගේ brush එකේ size එක ටිකක් ලොකු කරගෙන මෙතන soft brush එකක් තෝරගන්නවා. soft brush එකක් තෝරගෙන මෙතනින් මේ විදියට erase කරගන්නවා. මේ brush එකෙන් ක්‍රම දෙකක් තියෙනවා ඔයාලට කලර් එක ඉරේස් කරගන්නවා වගේම කලර් එක view කරගන්නත් පුළුවන් x key එකෙන් තමයි change වෙන්නේ මේ විදිහට x key එක press කරාම කලර් එක ආයි මතු වෙනවා ඒ වගේම ආයි x key එක ඔබලා මේ විදිහට brush කරාම කලර් එක ඉරේස් වෙනවා ඉතින් මෙතන ඇත්තට ඉරේස් වීමක් කියන්නේ අපේ color image එක invisible වෙලා අපේ black and white image එක තමයි මේ විදිහට මතුවෙන්නේ. ඔයාලට පුළුවන් මේ වගේ වැරද්දක් වුණොත් x key එක press කරලා ආයි change කරගෙන මේ විදිහට color image එක මතු කරගන්න. ඊට පස්සේ මම ටිකක් zoom කරලා මේ image එකේ selection එකට add වෙච්ච නැති තැන් තියෙනවා නම් ඒ හරියට select කරගන්න බලලා මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකේ රෙඩ් කලර් සිලෙක්ට් වෙලා තියෙන ඒරියා එක මම මකා ගන්නවා ඊට පස්සේ ටිකක් හાર્ඩ් බ්‍රෂ් එකක් ගන්නවා ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාලට පුළුවන් කීබෝඩ් එකේ බ්‍රැකට්ස් කී යූස් කරලා මේක සයිසස් ඇඩ්ජස්ට් කරගන්න බ්‍රෂ් එකේ නැත්නම් ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා මෙතනින් සයිස් ඇඩ්ජස්ට් කරගන්නත් ඉතින් නිතරම ඔයාලා shortcut use කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි Photoshop basically ඉගෙන ගන්න කෙනෙක් නම් මොකද Photoshop කියන්නේ ටිකක් fast වැඩ කරන්න ඕන software එකක් ඒ වගේම ඔයා graphic design in field එකකින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් වැදගත් Photoshop shortcut use කරන එක මම මේ වගේ background එකේ මගේ color view වෙලා තියෙන නිසා මම background එකත් මේ විදිහට හදා ගන්නවා ඉතින් මේ තියෙන මම color range ඒ වගේම layer mask use කරලා create කරගත්ත first method එක විශේෂයෙන්ම මේකෙදී වැදගත් step එක තමයි color range කියන එක මොකද නැත්නම් අපිට manual තමයි මේ color එක මතු කරගන්න වෙන්නේ color range තිබ්බ නිසා අපිට red color එක සම්පූර්ණයෙන්ම select කරගන්න පුළුවන් වුණා ඉතින් මම තව step එකක් ගැන කතා කරා බලමු අපි ඒ method එක මොකක්ද කියලා මම මේකට තව image එකක් open කරගන්නවා file ඕපන් කියන ඔප්ෂන් එකෙන් මෙන්න මේ ඉමේජ් එක ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් කලර් ඉමේජ් එකක් ඒ වගේම මේකේ ෆෝන් බූත් දෙකක් තියෙනවා රෙඩ් කලර් එකෙන් මට අවශ්‍යයි මේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් ඇන් වයිට් කරලා මේ ෆෝන් බූත් දෙක විතරක් රෙඩ් කලර් එකෙන් තියාගන්න මම සුපුරුදු පරිදි මේ ඉමේජ් එකත් අන්ලොක් කරනවා ඩබල් ක්ලික් කරලා ඊට පස්සේ එන වින්ඩෝ එක ඕකේ කරගෙන මේ ඉමේජ් එක රීනේම් කරගන්නවා ඊට පස්සේ මම මේ ඉමේජ් එකේ කොපි එකක් ගන්නවා Ctrl J press කරලා ඊට පස්සේ ඔරිජිනල් ඉමේජ් එක select කරලා ඒක black and white කරගන්නවා Ctrl Shift U කියන shortcut එක use කරලා ඔයාලට පේනවා ඇති මගේ black and white කරගත්ත ඉමේජ් එක ඊට පස්සේ නැවතත් මම color ඉමේජ් එක select කරලා layer mask icon එක press කරනවා ඔයාලට ඊට පස්සේ layer mask එකක් add වුණා පේනවා ඊට පස්සේ Ctrl I press කරලා layer mask එක invert කරගන්නවා ඒ කියන්නේ අපේ page එකෙන් color image එක hide වෙනවා ඊට පස්සේ මම lasso tool එකෙන් polygon lasso tool එක ගන්නවා polygon lasso tool එකේ විශේෂත්වය තමයි straight lines create වෙන්නේ මට අවශ්‍යයි මේක straight line use කරලා selection එකක් දාගන්න මම මේ විදිහට selection එක draw කරගන්නවා
මගේ මේ ඉමේජ් එකේ ෆෝන් බූත් වල උඩ හරිය ටිකක් කර්ව් ෂේප් එකක් තියෙන. මම ඒ කර්ව් ෂේප් එක ස්කිප් කරගෙන මේ විදියට ස්ට්‍රේට් ලයින්ස් ඇඳගෙන එනවා. ඊට පස්සේ මේ එජ් එකෙත් ස්ට්‍රේට් ලයින්ස් මේ විදියට ක්‍රියේට් කරන් එනවා. ඔයාලට ඊට පස්සේ පුළුවන් එන්ඩින් පොයින්ට් එකට ආවම ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම සිලෙක්ෂන් එක කම්ප්ලීට් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ සිලෙක්ෂන් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ බ්‍රෂ් ටූල් එක අරගෙන ෂෝට් කට් එක B නැත්නම් ටූල් පැලට් එකේ මෙතනින් බ්‍රෂ් ටූල් එක බලා ගන්න පුළුවන්. මේ විදියට බ්‍රෂ් කරනවා. ඔයාලට පේනව ඇති ඉක්මනින්ම මගේ ඉමේජ් එක රෙඩ් කලර් එක මතු වුණා. මොකද මම සිලෙක්ෂන් එකක් දාගන්න තුව කරා නම් ටිකක් අමාරුයි. මම සිලෙක්ෂන් එකක් දාගෙන කරපු නිසා මගේ සිලෙක්ෂන් එක තියෙන ඒරියා එකේ විතරක් බ්‍රෂ් වුණා. ඊට පස්සේ මම කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා සිලෙක්ෂන් එක නැති කරගන්නවා. ඊට පස්සේ මම බ්‍රෂ් එක ටිකක් පොඩි කරගෙන බ්‍රැකට්ස් කී වලින් මේ විදියට සිලෙක්ට් වෙච්ච නැති ඒරියා එක කලර් එක මතු කරගන්න. වාට පුළුවන් හදිසියවත් වැරදුනොත් X key එකෙන් change වෙන්න, X key එකෙන් change වෙලා erase කරගන්න. ඒ වගේම කලර් එක මතු කරගන්න. සමහරවිට ෆස්ට් ටයිම් මේක කරද්දී ඔය ෆොටෝෂොප් වලට අලුත් කෙනෙක් නම් ටිකක් මේක අමාරු වෙයි, සමහරවිට වැරදීම් වෙයි. ගණන් ගන්න එපා, ටිකක් පුරුදු වෙන්න, එක්ස්පෙරිමන්ට් කරලා. මේ තියෙන මං ඉතා සරලව ක්‍රියේට් කරගත්ත ඉමේජ් එක මගේ සෙකන්ඩ් ස්ටෙප් එක. ඉතින් මේ තියෙන මගේ ෆස්ට් ස්ටෙප් එක කලර් රේන්ජ් කියන ඔප්ෂන් එක යූස් කරලා ක්‍රියේට් කරගත්ත ඉමේජ් එක. ඒ වගේම මේක සිලෙක්ෂන් එකක් දාගෙන බ්‍රෂ් ටූල් එක යූස් කරලා ක්‍රියේට් කරගත්ත ඉමේජ් එක. ඉතින් සමහර වෙලාවට කලර් රේන්ජ් කියන ඔප්ෂන් එකෙන් ඉමේජ් එකක කලර් සිලෙක්ට් කරද්දී සමහර වෙලාවට හරියටම සිලෙක්ට් වෙන්නේ නැහැ. මුළු සම්පූර්ණයෙන්ම කලර් එක සිලෙක්ට් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඔයාට පුළුවන් මම මේ ඉමේජ් එකේදී යූස් කරා වගේ මෙනුවලි බ්‍රෂ් ටූල් එක අරගෙන ඒ කලර් රේන්ජ් වලට ඩෙන්ටිෆයි කරගන්න බැරි ඒරියාස් ඔයාට බ්‍රෂ් එකෙන් මෙනුවලි ඩ්‍රෝව් කරගන්න. මේ තියෙන මගේ ෆයිනල් අවුට්පුට්. මම කරපු ඉමේජස් දෙක වගේම මෙතන තියෙනවා මම මේ මෙතඩ් එක යූස් කරලා ක්‍රියේට් කරගත්ත තව ඉමේජස් වගේක්. ඉතින් මේ ක්‍රමය යූස් කළා ඔයාලට පුළුවන් ඔයාගේ ඉමේජ් එකක් නැත්නම් යම් කිසි ලස්සන සීනරි එකක් බ්ලැක් ඇන්ඩ් වයිට් කළා ඔයාට අවශ්‍ය ඒරියා එකක් විතරක් ඔබ්ජෙක්ට් එකක් කලර්ෆුල් කරගන්න. ඉතින් මේ වගේ ක්‍රියේෂන් එකක් කරලා අනිවාර්යෙන් මං හිතනවා ඔයාලගේ අත්දැකීම් මාත් එක්ක ෂෙයා කරගනි. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා හිතෙනවා නම්, ඒ වගේම යාළුවෙක්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ තියෙන මගේ සෝෂල් මීඩියාස් ටයිප් කරන්න ක්‍රියේටිව් ආර්ට් LK කියලා. ඊට පස්සේ පුළුවන් ඔයාට සෝෂල් මීඩියාස් වලින් මාව හොයාගන්න, විශේෂයෙන්ම ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක්, ට්විටර් වගේ සෝෂල් මීඩියාස් වලින්. YouTube වලනුත් මාව හොයාගන්න පුළුවන්. ටයිප් කරන්න ක්‍රියේටිව් ආර්ට් LK කියලා. ඊට පස්සේ පුළුවන් මගේ YouTube channel එක ඉක්මනින්ම හොයාගන්න. හොයාගත්තට විතරක් මදි. අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව යම් කිසි තැනක් තියෙනවා නම් නොතේරෙන අපහැදිලි තැනක්, ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාලා මගෙන් ඒ ගැන අහන්න. අනිවාර්යෙන් එහෙම ගැටලුවක් තියෙනවා නම් අහන්න අමතක කරන්න එපා. අතර මම සයින් අවුට් වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා මේ එකතු වෙලා හිටියේ ක්‍රියේටිව් වට් LK YouTube channel එකත් එක්ක. සුබ දවසක්.